තාත්තා රත්රසාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අපිට හැංගියන්නේ මේ 84 දෙනා බියකින් තොරව වර්ජනේ ඉන්නේ. ඔය කිව්වාට අපි වයින් කළා මේ සේවය පවත්වාගෙන යන්නට ආණ්ඩුවටත් හැකියාවක් නැහැ කියන විශ්වාසය මතනේ. ඒතුරි ඉන්දියාවෙන් ගෙනල්ලා හරි මේ විනය පියවර ගන්න ඕන නම් ගන්නවා කියන එකද ඔබතුමා කියන්නේ? සාමාන්‍යයෙන් මම ඇමතිවරයා වශයෙන් මගේ වගකීම මම මේ පිළිබඳ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා තමයි තීන්දුව తీරන ගන්නේ. මොකද තීන්දුව හදිසියට ගැනීමට තනි තීන්දුව ලෙස හිතුවක්කාර ලෙස ගත්තොත් ඒක හොඳ නැහැ රාජ්‍ය පරිපාලනය. ඒ නිසා අපි මේ පිළිබඳ ඉතාම දැඩි තීන්දුව තමයි ගන්නේ. තීන්දුව ආපසු අදින්නේ නැහැ. මොකද මේක පූර්වාදර්ශයක් නොවෙන්න ඕනේ. වෘත්තීය සමකීතියක එක්තරා ත්‍රස්තවාදී වගේ කොටසක් කරපු වර්ධනයකින් වටිනා මනුස්ස ජීවිතයක් නැති වෙලා තවත් ජීවිත ගණනාවකට අනතුරු සිද්ධ වෙලා තියෙන තත්වයකදී ලිහිල් තීන්දුව ගන්න කියනවනම් ඒක කවදක්වත් රට හදන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී රට හදන තීන්දුවක් ගන්න ඕනේ. මම මේ ඇයට කිව්වා බැරි